පුස්සදේව මහතෙරුන් වහන්සේගේ කතාව පුස්සදේව තෙරුන් වහන්සේගේ කතාව සීහල වත්වේ සවැනි කතාවයි එහි නැති විස්තරයක් සහස්ස වත්වේ තිබෙන බැවින් නැවතේ මෙහි දක්වනු ලැබේ කාලකන්දර විහාරවාසී පුස්සදේව නම් තෙරුන් වහන්සේ සද්ධාතිස්ස මහරජතුමාගේ සොහොයුරියකගේ පුතෙකි හෙතෙම මුලදී පුස්සදේව නැමැති ඇමතියෙක්ව සිටියදී තමාගේ දේවිය වූ සුමනා දේවිය සමග ගිරිගමට පැමිණ එහි වසන්නේ ඇත්කුස හත්තිකුච්චි විහාරයේ රම්‍යයිද ප්‍රතිපත්තිදර භික්ෂූන් වහන්සේලා වෙසෙත්‍යයිද අසන්නට ලැබී එහි ගොස් මහා දන්දි හත්තිකුච්චි විහාරයේ චෛත්‍යයට පූජා පවත්වා භික්ෂු සංඝයා වහන්සේ කෙරේ සිත පහදවාගෙන ආසන හා ලෙන් පිහිටි ආකාරය බලා ස්වස්නෙහි පැහැද ගිහිගෙන් නික්ම පැවිදිවනු කැමැතිව ඒ විහාරයේ විසූ මහාදේව තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි විය. උන්වහන්සේ උපසම්පන්න කල තෙරුන් වහන්සේ ඔහුට රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමඨහනක් දී යම් දෙනක ආවාසිකයෙකු ඇතනම් එහි වාසය කරවයි කියා පිටත් කළේය. උන්වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වැඳ එයින් නික්ම පිළිවෙලෙන් චාරිකාවේ හැසිරෙන්නේ කටකන්දර විහාරයේ පිහිටු විය යුතු ස්ථානයට පැමිණ එක් රැයක් කටකන්දර ගන්තර පිහිටි මයිල ගසක් මුල වැලි ගොඩක විසීය. ඒ ගසෙහි උපන් දේවතාවා පසුදා තෙරුන් වහන්සේට මුවදෝනා පැන්හා දැහැටි දනු දී කටකන්දර ගමෙහි පිටු පිණිස හැසිරෙනු මැනවයි කීය. තෙරුන් වහන්සේ සිරුර පිළිදගුන් කොට ඒ ගමෙහි පිටු පිණිස හැසුරුණි. දේවපුත්‍රයා කලින්ම ඒ ගමට ගොස් පුස්සදේව තෙරුන් වහන්සේ පිටු පිණිස වඩින්නේය. කැඳබත් ආදිය පිළියෙල කරන්න යයි උද්ඝෝෂණය කළේය. ගම්වැසියෝ තෙරුන් වහන්සේට කැඳබත් ආදියදී අවශ්‍ය තෙරුන් වහන්සේගේ ප්‍රතිඥාවගෙන කටකන්දර ගඟ සමීපයෙහි විහාරයක් කොට නංවා තෙරුන් වහන්සේහි වාසය කර වූහ. එතැන් පටන් ගමට පිටු පිණිස වඩින තෙරුන් වහන්සේ දැක අතරමඟ කුබුරු සීසාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වහන්සේ වැඳීමට මක දෙපසට ආහ. ඒ විවේකය නිසා තෙරුන් වහන්සේ කෙරෙහි සිත් පහදවාගත් බොහෝ ගොන්නු මරණින් මත්තෙහි දෙව්ලොව උපන්න මෙහි ඉදිරි කොටස සීහල වත්තු අනුවාදයේ දැක් වූ කතාවට සමානයි.